ිල්පියන් සිිලදනම යිබන් ලිපිගන්නාව ෙල්ලි ක ලෙට. අද අරගෙනල් වෙතිගෙන වීඩ එකු ලට කියදවා වතුර මෝර්්‍රයක් මාසයක් හෝ දෙකක් පමන ක්‍රාකාරී තත්වය තිබුණු නැතිවන හම මොනවාද එන්න පුළුවන් දෝෂ කියලා. එඇති අඇත්තටම ඔබ දන්නවා භාසයක් දෙයක්පමන වතර මෝර්්‍රේ ක්‍රියාත්මක ව නැතිවුණොත් මෝටරයකට අනිවාරි හිරවීමකට ලක්කෙනවා ඇතිඒ කියන්නේ මෝර්යක කරකැවෙන්නේ නැහැ. ඉතින් ඒ අවස්ථාවේදී ඔබ කොහොමදය කාර්මික ශිල්පයෙක්ට දෙන්න කලින් ඔබ වරීක්ෂා කරගන්න එම දෝෂය ඔබට නිවසේදම පරීක්ෂා කරගන්න පුළුවන්ද කියලා අනිමාරරින් විඩියුවෙන් අල්ල කියෙලදෙනව ති විඩුව එක අවසානිතයෙක් නැබන්න තනිවම ඔයාට මෙන මේ දෝෂය කොහොමද අලුත්තඩියා කරගන්න කියලා මෙ ීඩියුව එක අවසානයේදී හොඳ නමක් ලබගන්න පුලුවන් ඒවාගේම ඔබ නිවසේ දෝෂය තිනක්න් වතු මෝටර්යේ දෂය තිීනක් ඔබ දුලි සපවම ලබ දුන්නට පසුව මෝට්‍රය කරකැවැනි නැතුව මෝට්‍රයෙන් ශබ්දයක් කෙනවනම් ඔබට තීරණය කරන්න පුළුවන් එක්කෝ මෝර්යක හිරවීමකට ලක්වෙලා නැත්තං ස්ටාර්්ක ගන්න බැහැකිලතින් ඒ දෝෂක ඔට රීක්ෂණය කරන්න පුුවන් ඒ දෝෂ දෙක අතුරින් මෙන්න මෙ වෙන්න පුළුවන් එක හේතුවා. ඉතින් ඔබන මහිද පෙන්න්නම් මෝර්යක හිරවීම සිදු ලති අවස්ථාවේදී මෝර්යකට ක්‍රියාත්ම කරහම ලබාගන්න ඇම්පියර් ප්‍රමාණය ඉතාමත් අධිකයි. ඉතින් එම නිසව ඔබැ විදුලිපිලත් අනිමාරයෙන් වැඩිවිිෙන හේතුවක් වෙනවා. ඉති මෙිහිදී ඔබට පෙනනවා ඇම්පියරු දහතුනක ආසන්න පැම්පිරි ප්‍රමාණයක් ගන්න ඇතරම වතුරමෝට්‍රයක මෙතරම් ඔ නිවස පායුච්චන අත්‍ර මෝටරයකට මෙතරම් ඇම්පිර්්‍රමාණයක් ගන්න නැහැ ඇති අපි ින මේ විදිහයට අපිට පරීක්ෂ කිරීම සඳහා ෆෑන් එකට දාලාතිගෙන. ෑන් ්‍රෙට් එක අපි වත් කරගෙන් අි බලනවා අති කරවලා මෙන්ම ෆෑන්කින් ෆෑණෙක් කරකයම තුළින් බලවා ශාප්ට එක නැත්තං මෝර්යක හිරවීමකට ලක් කෙලාදදි කියලා දැන් ඔට පෙනුනම අතින් කරකැවවට මෝර්ර්යක කරකැවෙන්නේ නෑ තාමත් අදගතියක් අපිට දෙස්සුනා දැන්ම ස්ීච්චක නැවත දාලා ඔබට ක්‍රියාකාරී තත්ත්වය කොහොමදි කියලා පෙන්න්නන්නම් ඇතරම ශවිීච්චය දැන්මට පොඩිවත් සෙලවීම අපට දක්නට ලබෙන් එ දිගෙන් මූර්ය ඇතුළත හිරවීමට ලක්වෙලා තියෙනවා. ඉතියි බලමුදැන් මූර්ය කොහෙද හිරවීමට ලක්වෙලා තිගෙන්නේ කියලා ඉතින් වෙන මේ විදිහට ඔබට ප්‍රථ පරික්ෂා කරගන්න පුළුවන්වෙන්න මේ ෆෑන් කප් එක පරිස්සමින් ෆලට්නියනක් ආධාරයෙන් හෙමීට තල්ලෝ කිරීමට ලක් කරලා ගලගන්න ප්‍රථමව පරිීක්ෂා කරන විදිමං කියල දෙන්න ඉති අතර මෙ ගලෝ ගන්න කොට මේ පලාස්ටික් හින්දා එක කැඩීමකට ලක්ගන්න පුළුවන් ඇතරම හෙමින් සීරුවේ කලවෙලකාර ඉතත්වයෙන් මිදිල මෙ විදිහට මෙ ගලෝගන්න පුළුවන් ඇතරෆෑන් එක වෙන්න මෝර්රයක රත්වෙන එක මැඩපගත්වීම සඳහා ඉතින් අපි බලමුදැන් මෙතන තියෙනවා මෝර්ේගේ ශාෆ්ට එක අපි ශාප්ට එක කිසියම් ආයුදධයක් ඒ ගනි ස්පැන් එකක් හෝ පායි ප්‍රෙන්ංචි එකක් භාවිතා කරලා දැන් අපි කරකවන්න තමයි උත්සාහ කරන්නේ අපි බලනා කරකාවල කර කැවෙනවාද කියලා තිේගන්නේ අපි අතින් කිසියම් බලයක් දලා කරකවීම සිදු කරනවා එය තද වෙලා තියෙන අවස්ථාවෙන් මුදාගැනීම සඳහා ඇති ඔබට පෙවුණ කරකැවෙනවා නමුත් ඉතාමත් තදගතියක් තමයි මෙතන දිස්වන්නේ ඉතිං ඒ කියන්නේ ඇතුළත කුමණයම් හෝ ප්‍රදේශයක මෙම ඇතුළත තියෙන කොටස වැඩීමට ලක්කෙනවා නැත්තැම් ගැවීමට ලක්ගෙන. ඉතින් එය පරීක්ෂා කිරීම සඳහා මෙන්න මේ ඉම්පිලර් සහිත කොටසේ කවර කප්යෙක අපි ගලෝගන්න ඕනේ ඇන හතරක්ති නො යිති මෙෙන මේ ආකාරයට ඔපට මෝර්යකේ කප් එක ගලෝගන්න පුළුවන් ඒ ගැන වතුරු ඇදීමට ලක් කරන පැත්ති. තියෙන කප්ක ඔබට හිමින් සීරුවේ ගැලීම කරලක් කරගන්න පුළුවන් ගැලවට පසුව ඔබට එතනිදී ඇතුළොත බලාගන්න පුළුවන් ඉම්පිලැර් සහිත කොටස එම කොටසිෙන් තමයි වතුර ඇදීමකට ලක් කරලා පිට කිරීම සිදු කරන්නේ ඉති මෙන මෙආකාරයට ඇන හතරක් ති නොය ඇන හතර ගැලේවාට පසුව තමයි සක්ෂණ එක මෙන මේ කොටස ගැලවීමකට ලක්වෙන්නේ. මේ තියන්නේ ඇන හතර ඔබට සමීපව දර්ශනයක් උබට තිස්සනාවා මෙන ඇන්න හතර ගැල්වට පස්සෙ ඉම්පිලර සහිතොටස ඔබට වෙනම අරගන්න පුළුවන්. ඒවගේම ඔබගේ වතුරමෝර්්‍රය ප්‍රථම වතාවටනම් ඔබ ලෙස කොටස් ලෙසවෙෙන් කරන්න හදන්නේ ඇත්තටම ඉතාමත් පරීක්ෂාකාරීවන්න මොකොද වතුර මෝර්්‍රයට හානිසි දුවන්න පුළුවන් සහ ලදම් දුවන්න පුලුවන් ඉතින් මෙ වෙන මේ පිළිවෙලට ඔබඉතාමත් ආරක්ෂාකාරීව ටූල්ස් භාවිතා කරලා ඔබට මෝටේට ඩැමේජ්ජක් නොවෙන විදිකට එමින් සීරුව බට කොටස්ටික වෙන් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ ආකාලයට තමයි ඔබට දිස්වවෙන්නේ ඉම්පිලර් සහිත කොටස ඇතුළත මළකඩ කාල තියෙනවා ඉතාමත් අදේක වශය ඔබට දිස්සෙනවා එම මළකඩ කාපු ස්ථානට ඉති මෙන්න මේ හේතුව හින්දා තමයි ඉම්පිලරක නිදහසේ කරකැවෙන්නේ නැත්ත. ඉම්පිලර එක හා මලකට බැඳලා තමයි මෙම ශාප් එක නැත්තං ඉම්පිලකොටස තද්දවීමකට ලක් කලා තියෙන්නේ. ඉතින් එම නිසා සප්ලයි ලබා දුන්නට එම්පිලර එක කරකැවෙන්න ඇතිඒ කියන්නේ මෝර්්‍රයක දුගන්නේ නෑ ඇති ඔබට පුළුවන් මෙන මෙයක්කාරය පරීක්ෂා කරලා අති නැවත කරකැවිීමට ලක් කල් ලබ දන්න රකැවනද කියලා. ඉති නිදහසේ කරකැවෙනනං ඔබට අනිමාරයෙන් පිරිසිදු කරලා දැම්මට පස්ස දෝෂය නිරීක්ෂණය කරගන්න පුළුවන්. මෙතැනැතිවා රබර් සීල් එකක් ඉම්පිල්ලර් කොටසට වතුර ලැබුණට පසුව වට ලික්වෙන්න කොහෙත්ම මේ දික් නැතින් ය අඳහාපවත්ත ගන්න මෙන්න මේ රබර් සීල්ල එකින්. ඉතින් ඔබටම ඉම්පිලර් කොටස පිරිසිදු කිරීම කර ලක් කරලා මළකටටගේ වත් කරලා නැවත මෙන් මේ විදිනමත් සවිකරනවා තින් දැන් ඔබ අතින් කරක ඇවූ හම පෙනවා කිසි තදවීමකට ලක්වෙන් දෙන හැ. හිතේ වගේම පෙර තිබුණ විදිහටම මෙමොටස ඔබට නිසි පරිදි ඇන දාලා සම්බන්ධ කරගත් තර පසුව ඔබට නැවතත් අතින් කරකැවීමකට ලක් කල්ල බලන්න පුළුවන් දෝෂය හරිගි හිල්ලා තියෙනවාද කියලා. ඉති මෙන්න මේ ආකාරයට තමයි ෆෑන් එක. අති කරකවට පසුව මෝර්යක අනිවාර්යම කැරකන්න ඕන ඒ කියන්නේ නිදහස් චලනයක් වෙන්න ඕන ඔබ සයකරටක් පසුව මෝර්්‍රයක කරගැවිෙන නැත්තන් අති ඇති ඔබ බලන්න නැවත කොහේ හරි වදින ඇතින් පිළර කොටස බන්ධ කොටසෙහි ගෑවෙන හින්ද තමයි එහම වෙන්න පුළුවන් හින්ද. දැඟත්බල මෝර්්‍රය ක්‍රියාත්මක කරලා ඇම්පියර් කොපමන ගන්නවා ද මෝර්යක ෝසයක් හිතව්‍රියාමක වෙන අද කියලා ඉති ඔබට පෙනනවා ඇම්පිර් එක දශම අටකට ආසන්න ප්‍රමාණයක් තමයි ඇපිර්්‍රමාණයක් තමයියට අරගන්නේ වතුරුව නැති නිසා ෆ්‍රී මෝටරයක දදුගුණවා දන හින්ද තමයි ඇම්පිර්්‍රමාණක දශම අටකට කිට්වෙන මාණයක් ගන්න ඉති ඔබ දැන් දුටුව දැන් මෝර්රයක හිරවේීමකට ලක්ෙ දෙන නිදහසේ චලනය වෙනවා විදුලීිය ලබා දුන් හම ඉතින් වෙන මේ ආකාරයට තමයි ඔබ නිවසේ බොහෝ කාලයක් ආත්මකතත්යේේ නොතිබුණන අතුරමෝත්‍රියයක් ඔබ පරීක්ෂා කරනකොට මෝටය හිරවල වගේ තිුණක් ඇතරම මෙනමයා කාල්ලපට එම දෝෂය සකසගන්න පුළුවන්. එල්ක් විඩ ල ටරග න්න ොතුර මෝට්‍රයකට කුලන් ඇත්දහම කොමදේ පරක්ෂ කරගන්න කාර්මක් ශිල්පියක් නැතු අපි කොහොමදේ අලුත්ටඩියආගර ගන්න කියලා සරලම ක්‍රම කිහිපයක් හඳුන්නලදෙනවා ඉති වීඩ එක අවසානතයෙක් නැදී සිටින්න වඩ කට ෙ න ලක් ට ෙරන. ල යිප රන්න ඩිය ක ත් ක්ට ලන ශා කරන්නන ලුත් ීඩියයකින් හමිනතුරු ඔබට සබදවසා.